එක පාසල් දරුවෙක්ගේ අභ්‍යාස පොතක පිටකවරේ ඒ දරුවා සටහනක් ලියනවා. අපේ ගෙදර ඉන්න කැතම කෙනා තමයි අපේ තාත්තා. අපේ තාත්තා රසවත් කෑම කන්නේ නැහැ. තාත්තා ලස්සන ඇඳුම් අඳින්නේ නැහැ. මමයි තාත්තයි කෑම කනකොට තාත්තා කෑම එකේ රස නැතිම ටික කාලා රසවත් ටික මට දෙනවා. අපේ තාත්තා තමයි අපේ ගෙදර කැතම කෙනා. ඒ පුංචි දරුවට තේරෙන්නේ නැහැ තමන්ගේ ගෙදර තාත්තා කැතම කෙනා බවට පත් වෙන්නේ තමන්ගේ දරුවෝ තමන්ගේ පවුල තමන්ගේ ජීවිතයට වඩා වටිනව කියලා සලකපු නිසා. බුද්ධ දේශනාවේ පැහැදිලි කරන්නේ තාත්තට වන්දනා කරන තැන අපි නිරන්තරවම සඳහන් කරන්නේ රාජ මජ්ජන් සුපතිට්ඨං පිතුපාදං නමාමහ. තාත හැම වෙලාවකම කැමති තමන්ගේ දරුවෝ රජවරු මැද සිටුවරු මැද වැජඹෙනවා දකින්න. තමන්ට අත්පත් කරගන්න බැරි වෙච්ච සමාජ ජීවිතය හැම වෙලාවකම තාත්තා තමන්ගේ දරුවන් කරින් තමයි අත්පත් කරගන්න උත්සාහ කළේ. මේ ලෝකේ තමන්ට වඩා වැඩියෙන් ඉහළ තැනක කටයුතු කරද්දී සතුට වෙනවා නම් ඒ සතුට වෙන ප්‍රධානතම කෙනෙක් තමයි අපේ තාත්තා. අම වයසට යද්දී තමන්ගේ දරුවෝ ළඟ තියාගෙන තමන් ජීවිතේ ගොඩ නැගෙන්න උත්සාහ කරද්දී වෙච්ච සියලු අපහසුකම් සියලු දුක් කරදර තමන්ගේ දරුවන්ට කියන්න ඇතැම් වෙලාවදී කටයුතු කරනවා. නමුත් තාත්තා තමන්ගේ ජීවිතය තුළ බොහෝ දුක්ඛම් කම් කටලු වින්දත් ඒ දේවල් තමන්ම තනියෙන්ම දරා ගන්න හැම වෙලාවකම කටයුතු කළා. තාත්තා මහා මෙරක්. තාත්තා දරුවන්ට ආදරේ නැතුව නෙමෙයි. නමුත් අම්මා තරම් තාත්තා දරුවන්ට ආදරය පෙන්වෙන්නේ. අමට වඩා තාත්තා ශක්තිමත්. ඒ දරුවන් තමන්ගේ ජීවිතවල ශක්තිය අත්පත් කර ගන්නකම් තාත්තා වයසට ගිහිල්ලත් ලෙඩ ඇඳේ හිටියත් ගෙදරට එක මහා ශක්තියක්. මොකද ලෙඩ ඇඳේ ඉඳගෙන උගුර පෑදුවත් ඒ ගෙදර මහා ආරක්ෂිත බවක් ඒ ගෙදර මහා රැකවරණයක් මේ තාත්තා තුළ තියෙන නිසා තාත්තා කියලා කියන්නේ රූක්ෂයක්. නමුත් තාත්තගේ ගුණයන් සිහිපත් කරන්න ලෝකෙට එක දිනක් වුණාට බෞද්ධ සංස්කෘතිය ඇතුලේ මේ බෞද්ධ සාර ධර්ම ඇතුලේ ලාංකිකයන්ට එක දවසක් නෙමෙයි අපි හැමදාම අපේ ජීවිතය තුළ තාත්තා තමන්ගේ ජීවිතයට පහනක්ය තමන්ට ජීවිතයේ තාත්තා ශක්තියක්ය කියලා හිතන ජාතිය. ඒ නිසා පියවිච්ච ඇස් දෙකට ගෞරව කරනවටත් වඩා වර්තමානයේ ඔබ ඇරිච්ච ඇස් දෙකට ගෞරව කරන්න සත්කාර කරන්න එක මලකට එක කේක් ගෙඩියකට තවත් වෙන යම් පරිත්‍යාගයකට සීමා කරන්න එපා. තාත්තා හැම වෙලාවකම දරුවෝ පිළිබඳව සතුටු වුණේ ඔබේ දියුණුව ඔබේ යහපත ඔබේ අරමුණු ඔබ ජයග්‍රහණය කරනවා කියන තැනදී විතරයි. එනිසා ඒ ගෞරවය දරුවෙකුට ලබලා දෙන්න පුළුවන් නම් ඔබ අතිජාත දරුවෙක් ඔබ අනුජාත දරුවෙක් ඔබ අතිජාත අනුජාත දරුවෙක් වෙන්න ඔබටත් කවදා හෝ මේ අත්දැකීම ලැබෙද්දී ඔබට ඔබේ තාත්තා ගැන ආඩම්බර හිතෙන ගෞරව හිතෙන තැනට ඔබ ජීවිතේපත් කරන්න. ඒ වෙනුවෙන් මේ පියවරුන්ගේ දවස එක් දිනක් බවට පත් කරගන්නේ නැතුව සමස්ත ජීවිතය තුළම තාත්තට යම් ඉඩක් වෙන් කරන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.